self love ඒ කියන්නේ ඔයා ඔයාට තියෙන ආදරේ self myself yourself ඔයාගේ ජීවිතේ මගේ ජීවිතේ අපි කොහොමද අපිට ආදරය කරන්නේ අපි හැමෝම තව කෙනෙක්ට අපි ඉපදුණු දවසේ ඉඳලා ආදරය කරනවා අම්මා තාත්තා වෙන්න පුළුවන් එහෙම නැත්නම් විශේෂයෙන් කවුරු හරි life partner කෙනෙක් ජීවන සහකාරයෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් හොඳම යාළුවෙක් යෙහෙළියෙක් වෙන්න පුළුවන්. ඒත් ඔයා සමහර විට ඔයාට ආදරය කරන එක අමතක කරලා ඇති. ඒත් ඔයාගේ ජීවිතේ ඔයා වැඩියෙන්ම ආදරය කරන්න ඕනේ ඔයාට. මං එහෙම කියන්නේ ඇයි කියලා සමහර විට ඔයාලට හිතෙන්න පුළුවන්. මෙහෙම හිතන්න ඔයාගේ ඕන ප්‍රශ්නකදී එහෙමත් නැත්නම් ඔයා දුක් වෙන වෙලාවක පරාජය වුණ වෙලාවකදී පසුබැස්ස වෙලාවකදී අභියෝගයකදී විභාගයකට මුණ දීලා ඒකෙන් ලකුණු අඩු වෙනකොට එහෙමත් නැත්නම් රිලේෂන්ෂිප් එකක් බ්‍රේක් අප් වෙනකොට නැත්නම් යාළුවෙක් තරහ වෙනකොට නැත්නම් අම්මා තාත්තා ඔයාව කොන් කරනවා නම් සහෝදර සහෝදරියෝ කොන් කරනවා නම් ටීචර්ස්ලා ඔයාට බනිනවා නම් ඒ හැම වෙලාවකම ඒ ප්‍රශ්නෙට මුණ දීලා තියෙන්නේ ඔයා ගොඩක් වෙලාවට අපේ ජීවිතේ ජයග්‍රහණවලදී අපි වටේ ගොඩක් අය හිටියට පරාජයකදී ඔයාට ඉන්නේ ඔයා විතරයි. ඒක ගොඩක් අවස්ථාවලදී ජීවිතේ ඔයාට දැනිලා ඇති. ඒ නිසා තමයි අපි අපිට ආදරය කරන එක කොච්චර ඉම්පෝර්ටන්ද කොච්චර වැදගත්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඇත්තටම අපේ වටිනාකම අපි තමයි ඉස්සෙල්ලම මෙෂර් කරගන්න ඕනේ. ඒක සමාජයටවත් ඔයාගේ ලයිෆ් පාර්ට්නර්ටවත් ඔයාගේ පේරන්ට්ස්ලාට ටීචර්ස්ලාට සොසයිටි එකට ඩිසයිඩ් කරන්න දෙන්න එපා. ඔයාගේ වැලියු එක අප් කරගන්න ඔයාගේ ලෙවල් එක අප්ග්‍රේඩ් කරගන්න ඔයා සොෆ්ට් ස්කිල්ස් වැඩි දියුණු කරගන්න අධ්‍යාපන කටයුතු වලින් ඉහළට යන්න ඒ වගේම තමයි ඔයාගේ මොනා හරි හොබීස් තියෙනවා නම් ඩාන්සින් සිංගින් ඒ වගේ දේවල් වලට ඔයා කැමති නම් ඒ දේවල් ඉගෙන ගන්න වැඩිදුර දේවල් ඒ වගේම හොඳ රැකියාවක් කරන්න ඒ හැමදේම කරලා මේ සමාජයේ ඔයාට තියෙන තැන වටිනාකම හදාගන්න ඔයාට පුළුවන්. එතකොට ඔයාගේ දෙමාපියෝ නිසාවත් ඔයා ආදරය කරන කෙනා නිසාවත් ඔයාගේ යාළුවෝ නිසාවත් නෙමෙයි ඔයා සමාජය තුළ චරිතයක් වෙන්නේ ඔයා නිසාමයි. එතකොට ඔයාට නැති වෙන දෙයක් නැහැ. තමා තමාට පහනක් වෙන්න කියන කියමන ඔයාලා අහලා තියෙනවද? අපි කාගේවත් පහනකින් එළිය බලන්න නැති තාක්කල් අපිව වට්ටන්න අපිව පරාජය කරන්න අපි තව කෙනෙක් මත යැපෙන්නේ නැති තාක්කල් වෙන කෙනට ඒ දේ කරන්න අමාරුයි. මොකද අපිට අපි ඉන්න නිසා කියමනක් තියෙනව නේද? යාළුවෝ කියන අය නැත්නම් සමහරු හරියට ෂැඩෝ එකක් හෙවණල්ලක් වගේ ආලෝකෙ තියෙන වෙලාවට විතරයි ඉන්නේ කියලා. ඔයා ඔයාට ආදරය කරන්න ගත්තට පස්සේ ඔයාට යාළුවෝ හිටියත් එකයි නැතත් එකයි නැත්නම් ඔයාගේ ජීවිතයට ආදරය කරන්න එළියෙන් එන අය හිටියත් නැතත් ඔයා ඔයාගේ ගමන යනවානේ. ඉතින් ඒ නිසා තමයි සෙල්ෆ් ලව් එහෙම නැත්නම් ඔයාට ආදරය කරනවා කියන දේ ඉතා වැදගත් වෙන්නේ. ඔයාගේ මානසික තත්ත්වය හොඳින් පවත්වාගෙන යාම ඔය ආස දේවල් කරන එක එක්සසයිස් වෙන්න පුළුවන් ඩාන්සින් වෙන්න පුළුවන් ආස තැනකට යන එක ආස දෙයක් කන එක දැන් ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන සෝලෝ ඩේට්ස් යන එක ඒ වගේ ඕන දෙයක් කරලා ඔයාට ඔයාව සතුටින් තියන්න පුළුවන්. එන්ඩ් ඔෆ් ද ඩේ ඔයා සතුටින් ඉන්නවා නම් එච්චරයි. හැබැයි මම එකෙන් කියන්නේ නෑ අපි ආත්මార్థකාමී වෙන්න ඕනි කියලා. මිනිස්සු කියන්නේ සමාජ සත්වයෙක්. එතකොට අපිට තනියම ජීවත් වෙන්න බෑ. අපිට කවුරු හරි ඉන්න ඕනේ මේ ජීවිතේ. හැබැයි මං කියන්නේ අපි අපිව අමතක කරලා කවදාවත් වෙන දේවල් පස්සේ යන නරකයි. මොකද අපි මේ ලෝකෙට තනියම ආවා වගේ දවසක අපි මේ ලෝකෙන් තනියම යන්න ඕනේ. එදාට තෘප්තිමත්ව මේ ලෝකේ යන්න පුළුවන් නම් ඒක තමයි වාසනාවන්තම කියලායි මම හිතන්නේ.